NVQ level 4 കേശാലങ്കരണ വിഷയമാലാവേ M12 മൊഡ്യൂളിൽ യടതേന യന്ത്ര ആയുധ ഉപകരണ നടത്തുക സംബന്ധവ തമൈ අපි അത് കഥാ කරන්නේ ഭാണ്ഡ ഉപകരണ നടത്തു കരീമ രൂപലാവണ്യ ഹാ കേശാലവണ്യ ശില്പീൻ വിസിൻ മനാവിട്ടു കല യുതുമ കാര്യ ഈ വഗേം අපි അത് ബലമു ഹെഡ് സ്റ്റീമറയ വിദുലി വിയലനയ ക്ലിപ്പർ ഏക കതുര വഗേ ഉപകരണ අපි කොහොමද നടത്തു කරන්න ඕනේ හෙඩ් ස්ටීමරය පාවිච්චි කිරීමෙන් පසු ස්ටීමරයේ ඇති බෝතලයේ ජලය ඉවත් කරන්න. ස්ටීමරය යට කරාමය අර ඇතුළත ඇති ජලය ඉවත් කරන්න. ස්ටීමරය හොඳින් පිස දමන්න. සේවාදායකයා කැමති පරිදි උණුසුම හා කාලය තබන්න. උපකරණය නියමිත ස්ථානයේ ස්ථානගත කරන්න. මෙහිදී ස්ටීමරයේ ජලය හොඳින් ඉවත් වී තිබීමත් ස්ටීමරය හොඳින් පිසදා වියලිව තැබීමත් අනිවාර්ය කළ යුතුයි. විදුලි වියලනය එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න හෙයා ඩ්‍රයර් එක. හෙයා ඩ්‍රයර් එක පාවිච්චියෙන් පසු හෙයා ඩ්‍රයර් එකේ පිටුපස කොටස ගලවා එහි ඇති හිස කෙස් කැබිලි හා කුණු දුහුවිලි ඉවත් කරන්න. ක්ලිප්පරය නඩත්තු කිරීම. ක්ලිප්පරය නඩත්තු කිරීමේදී කුඩා බුරුසුවකින් කැපූ හිස කෙස් කැපිලි පිසදමා ඉවත් කර දුහුවිලි සඳහා රෙදි කැබැල්ලක් භාවිතා කර හොඳින් පිරිසිදු කරන්න. තවද කොටස් ගලවා ඔයිල් දමා නැවත සවිකර ආවරණය කර තබන්න. කේශලාවන්‍යාගාරයේ කතුරු නඩත්තු කිරීම. සෑම වැඩක්ම අවසානයේ කතුරු හොඳින් පිරිසිදු කරගන්න. ජීවාණු හරණය කරගන්න. කතුර වැඩ කරන ඇනයට ඔයිල් යොදන්න. නියමිත ස්ථානයක ගබඩා කර තබන්න. මෙහිදී කතුරු සම්පූර්ණයෙන්ම පිරිසිදු වී ජීවාණු හරණය කර තිබීම ඉතාමත් වැදගත්. පනාහා බ්‍රෂ් වර්ග පිරිසිදු කිරීම. බ්‍රෂ් හා පනා තුළ රැඳී ඇති කෙස් කොටස් ඉවත් කරන්න. බ්‍රෂ් හා පනා ආදිය විෂබීජ නාශකයකින් හා උණු ජලය මගින් විනාඩි 10ක් පමණ පොඟවා සෝදා ගන්න. බුරුසුවක් ආධාරයෙන් බ්‍රෂ් හා පනා තුලන්න. පිරිසිදු වතුරෙන් සෝදා ගන්න. හොඳින් වේලා ගන්න. ස්ටරිලයිසර් දමා ජීවාණු හරණය කර තැන්පත් කරන්න. අපි අද කතා කරේ NVQ level 4 කේශාලංකරණ විෂයමාලාව යටතේ එන M12 මොඩියුලේ යටතේ යන්ත්‍ර ආයුධ හා උපකරණ නඩත්තුව සම්බන්ධවයි.